දෙදස් පහලවේ මෛත්‍රපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වයට පත් වුණාම නිමල් සිරිපාල මැතිතුමා විපක්ෂ නායක. එතකොටත් ඇමතිකම් තිබුණා. ඒ නිසා මේ වගේ පුහු තර්ක ගෙනල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කිරීමේ වැඩපිළිවෙලක් තමයි ආරම්භ කළේ. ඊගාට මොකද කියන්නේ? සමාජිකත්වය. ඉතින් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තමයි කතානායකවරයාට කියන්නේ අපේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරන්න. ඒ අනුව එතුමා පත් කරනවා. පක්ෂයක් ඇද්ද අපි හෙට කියනවා. අද අපි කියනවා ළඟදි වෙන දෙයක් දැන් නුනත් අපි කිය පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් නායක සමාජිකත්වයෙන් ඉවත් කළා. එතකොටත් ඒක පෙන්වන්න දෙපේ. ඒකටත් එනම් පාර්ලිමේන්තුවේ සිලෙක්ට් කමිටියක් දාන්න දෙපේ. ඒක දැනටම වෙනවා. දැන් බලන්න කවුද අපෙන් දෙන්නේ තුන් දෙනෙක් ගියානේ. ගිහිල්ලා කොහමද වාඩි වෙලා හිටියේ? හිටපු එක්සත් ජාතික පාක්ෂිකයෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා වටේ එකතු වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එලවන්න. ළඟදී අනිවාර්යෙන්ම දැන් මේ බොරුවට කියන මහින්ද රාජපක්ෂ මහත්තයාට සමාජිකත්වය නැතේ කියලා. හැබැයි වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට UNPA නායකකම නෙමෙයි සමාජිකත්වයක් නැති කරන වැඩපිළිවෙල කුමන්ත්‍රණය දැන් ආරම්භ වෙලා තියෙන්නේ. සජිත් මහත්තයාත් නායකයා වෙන්න කැමතිනේ. එතුමා කිව්වනේ දැන් එතුමා මිලියන 300ක් වියදම් කළා අපි දන්න විදියට එතුමාගේ ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා වැඩපිළිවෙලකුත් යනවා. ඒ අතරේ අර හිටපු අලි අපේ පැත්තේ හිටපු දැන් ගියා. දැන් ගිහිල්ලා අලි දෙන්නත් එක්ක පින්තූරෙකුත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපිට කියන්න තියෙන්නේ මේ අපේ විපක්ෂ නායකකම ගැන කලබල වෙන්න එපා. අපි සියලු දෙනා අපේ කණ්ඩායමේ 100කට ආසන්න සියලු දෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකමතිකව පත් කළා ඉවරයි. හැබැයි ඔබතුමාගේ මේ පක්ෂනායකකම සහ සමාජිකත්වය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න ඔය අපේ පැත්තෙන් එන්නේ මොන අරමුණකටද කාගේ ආරාධනාවකටද කියන එක තේරුම් ගන්න කියන එක තමයි අපට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ මොහොතේ කියන්න තියෙන්නේ.